රසායනික පොහොර භාවිතයෙන් මිදී කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව හුරු විය යුතු බව ජනාධිපති මැතිරිපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර බහුගරු දින ජාතික උත්සවයට එක් වෙමින්. ජාත්‍යන්තර වකුගඩු දින ජාතික උත්සවයේ මෙදවච්චෝ මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේදී අද පෙරරුවේ පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකාය දිනක වැටුප වකුගඩු අරමුදල වෙත පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා. මම දැක්කා මාධ්‍ය තුල කන්තලේ ප්‍රදේශයේ ගොවි මහතුරුන්ගේ පෙළපාලියක කෑ ගහ යනවා අපිට සල්ලි එපා පොහොර දියව් කියලා හිතා. මම පොළොන්නරුවේ ගොවි සංවිධාන සාකච්ඡාවට කැඳවුවාම ගොවි සංවිධානයක ගොවි මහත්මයෙක් නැගිටලා කිව්වා ජනාධිපතිතුමා අපිට උසස් ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර දෙන්න කියලා. වකුගඩු රෝගීට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව පමණක් කතා කරලා වැඩක් නැහැ. රටවශයෙන් ගත්තාම අවුරුදු 60ක් 65ක් වැඩි කාලයක් පුරුදු වෙලා සම්ප්‍රදායික තත්වයට ආපු දෙයක් රසායනික පොහොර. හෙට ඉඳලා මුළු රටේම රසායනික පොහොර අයින් කළා කාබනික පොහොර පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රායෝගික තත්වය අපි ඊටාම හොඳින් දන්නවා. අපි ආදරණීය ගොවි ජනතාවගේ මේ රටේ ඉල්ලන්නේ අසීරු දෙයක්, අමාරු දෙයක්, එහෙත් කළ යුතු දෙයක් අප විසින් කළ යුතු වෙනවා මේ රටේ අද ජීවත් වන ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා. රාජපක්ෂ පාලනය වංචා කළ මුදල් වලින් වතුකරේ ජනතාවට නිවසක් නොව මාලිගාවක් සාදා දීමට හැකියාව තිබු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයක ක්‍රෙක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය පාලන සමයේ රුපියල් බිලියන දහසක පමණ වත්කම් වංචා කළ ආකාරය මේ වන විට සොයාගෙන නැති බවයි. වතුකරේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ ලැන්වීම සඳහා පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද පෙරවරුවේ එළිදැක්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී. මාලිගාවක් දෙන්න තිබුණා යාපනයේ ගෙවල් නැති වුණාට මාලිගාවක් හැදුවා. මම පානමට ගියා එදා. කුඩා මාලිගා තුනක් තියෙනවා. මේ මාලිගා තුනට බාර් තුනක් තියෙනවා, ජිම් තුනක් තියෙනවා, කුස්සි තුනක් තියෙනවා, පිහිනුම් තටාක තුනක් තියෙනවා, අඩි 20ක ගියම් මූද තියෙනවා. දැන් ඇමතිතුමා කොහොමද කඳුකරේ තියෙන ගෙවල්? යාපනයේ මිනිස්සු ගෑක්වත් නැහැ. මේ දකුණේ පැතිල අපේ මිනිස්සුන්ට සින්නක් කරයි කියලා දීලා නැහැ. පසුගියදා අයවැයට බදු සංශෝධන එකතු කිරීමට හේතුවද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. මේ හොරකම් කිරීමේ වැඩසටහන් නිසා අපි හිතුවේ නැති විදිහට හයවැය වියදම් වැඩි වුණා. මේ හංගගෙන තියෙන වියදම් ටික එළියට දැම්මා. දැන් ඒවත් ගෙවන්න තියෙනවා. ඒවා ගෙවනවා කියලා මේ වැඩ නැවැත්තුවේ නෑ. හුදාවෙන් කියනවා කිලෝග්‍රෑම් 180ක් උතුරේ රත්තරන් ගත්තා කියලා. ඒ සම්පූර්ණ කතර නෑයි. මට හම්බුණා ෆීල්ඩ් මාෂල් ස්වරත්සෝන් ගැමැතුම එතුමා කියනවා මම බාර දුන්න කිලෝග්‍රෑම් 220ක් කියලා. කවුද මෙයාට මං කියන්නේ? දැන් සමහරු කවුද හොරකම් කරේ කියන එක හොයයි කියලා බයේ දැන් බලනවා විශ්වාස භංග යෝජනා කියලා. අපි ඉස්සෙල්ල හොයලා බලලා ඊට පස්සේ විශ්වාස භංග යෝජනාව සුදුසු පුද්ගලයාට දාන්න. අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැට් බදු සංශෝධනය මගින් මෙරට සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට අනිවාර්ය බලපෑමක් සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේට හේතුයකට කියනවා අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට හොයාගන්න බැරි වෙච්ච ප්‍රමාණය ණය ප්‍රමාණය දැන් අපි හොයාගෙන තිබෙනවා ඒ නිසා මේ අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා කියන පට්ටපල් බොරුව මේ කරන්නේ වන් කවරක්වත් නෙවෙයි තමන්ට ජනතාවට බදු පැටවීම සාධාරණ කර ගැනීම සඳහා දරන අසාර්ථක ප්‍රයත්න මේ පක්ෂ දෙක අනුගමනය කරමින් තිබෙන එකම ආර්ථික ප්‍රතිපත්තියක් හරියට ඩොල්කියේ ජිම් එකයි බුම් එකයි වගේ එකම තාලෙට දෙපැත්ත ගහනවා පසුගිය ආණ්ඩුව ගොඩනගා තිබූ ආර්ථිකයේ මේ වන විට බෙදපැටි ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ නගන චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. අද මේ ආර්ථික අර්බුදයේ තීව්‍රතාවයෙන් රාජපක්ෂ කල්යත් ඔබ කියන්නේ. කැබිනට් මණ්ඩලයේ මහතුරු මොනවද කරේ? ණය තොග ගන්නකොට කැබිනට් මණ්ඩලයේ මුඛවාඩම් බඳින පූස් පැටව වගේ මහතුරු දැන් වීරයෝ වගේ ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන කතා කරනවා. ඔවුන්ට ආර්ථික අර්බුදය ගැන ඔවුන්ගේ මුවින් කතා කරන්න නම් හැකියාවක් තියෙන කියලා විශ්වාස කරන්න. ඔවුන් ලැජ්ජා නැති සතු జాතියක්. මේ අතර අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අයත් ජී ප්‍රතේ ගැටි තරුණයෙකු අනතුරට ලක්වීම පිළිබඳව මේදී අදහස් පළ වුණා. අපිට ඒ සිදුවීමේදී පොලිසිය හැසිරීම, එම සිදුවීමේදී ආණ්ඩුව හැසිරීම, CCTV කැමරා පරීක්ෂා නොකිරීම ඒවා අපිට අරමු පුදුම දේවල් නෙවෙයි. තමන්ගේ බලය උපයෝගී කරගෙන මේ පරීක්ෂණ යට ගන්න හදනවා නම් දැන් පෙන්නුම් කරමින් තිබෙන මේ තත්ත්වය බලයට මේ නීති යටත් වී නීති කඩන්න ඉඩ දිය යුතු නැහැ. එම සිදුවීමට අදාළ අමාත්‍යවරයා හෝ කවරෙක්
අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන ඒ තරුණයන්ට සාධාරණ නීතියට සාධාරණ තිටකල යුතු කියන එක අපි පිළිගන්නවා රාජගිරියේදී අන්තරුඩලක් වූ තම මිතුරා වෙනුවෙන් මෙතෙක් සාධාරණේෂ්ඨ වී නැතයි සංදීප් වෙනුවෙන් යුක්තිය මිතුරු සංවිධානය පවසනවා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම මිතුරන් සඳහන් කළේ ඇසෙන් දුටු සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කනගාටුව පළ කරන බවයි මේ මගේ යාළුවා ගාෂන් දොරාරියම කිව්වේ මේ මම තමයි පාලි චැම්පි කරනවක කියලා එයා යාම තමයි මේ කිව්වේ එයාගේ වැත්තේ වැරද්ද තමයි තියෙන්නේ කියලා අපිත් එක්ක මේ බොරල් පොලිසිය යනන්නේ කියලා එයා තමයි අපි ගියේ නැහැ ඒ කියන්නේ වාහනේ ෆුලි ෆිටින්ට අපි අන්තිමට වාහනේ දායන කොහෙ ගිහිල්ලා දායිද කියලා අපි දන්නේ නැති ඉඳන් අපි බය වෙලා නැග්ගේ නැත්තේ වැලිකඩ පොලිසියට අපි පැමිණිල්ල දාලා පැමිණිල්ල ලියා ගත්තා අපි අපිට මේ කියවන්නවත් දුන්නා එතනින් සයින් එකක් දාන්න කිව්වා සයින් එක දාලා අපිත් හිටියේ හදිස්සියකින් අපේ යාළුවා හැප්පිලා දාලා අපිලා මේ පාරේ දාලා යනකොට මේ ඊට පස්සේ අපි හොස්පිටල්ලේට ගිහලා බැලුවේ අපි අපි කියපු දේ නෙමෙයි එතන වෙලා ලියලා ලියවිලා තියෙන්නේ ලියා ගත්තෙත් පොඩි නෝට්බුක් එකක වගේ එක මේ එන්ට්‍රි දාන මේ එන්ට්‍රි ලියා ගන්න පොතක නෙමෙයි ආයිට්නස් දෙන්නේ ඉඳලත් අපෙන් බේරෙන්න තමයි දැන් අපිට බොරුවට බ්ලේම් කරන්නේ අපි ෆේක් ආයිට්නස් දෙන්න එනවා කියලා ෆේක් ආයිට්නස් දෙන්න එනවා නම් අපි ඒ වෙලාවේ කිව්ව එක මීඩියා එකේ තියෙද්දි කොහොමද අපි ඒ වෙලාවෙත් ඒ දේම කිව්වේ හැපිච්ච දවසේ ඊළඟ දවසේ හොස්පිටල් එකේ ඉන්නකොටත් ඔය ඒ ප්‍රශ්නෙම ඔය වෙච්ච දේම කිව්වා දැන් දවස් 11ක් වෙනවා අපිට තාම හරියට කිසි උත්තරයක් නැහැ කවුරුත් රෙස්පොන්සිබිලිටියක් ගන්නෙ නැහැ අපේ යාළුවා තාම ICU එකේ ඒත් එක්කම අපි ලොන්ච් කරන පෙටිෂන් එකක් මොකද අපි අපි මෙතන ඇත්තටම හිල්ලන්නේ අපේ යාළුවා සංදීප්ව හොඳ කරලා දෙන්න විතරයි මුදල් විශුද්ධකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා මේ මාසේ 24 වෙනිදා දක්වා යළි රක්ෂිත බඳනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අද නැවත වරක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර දිවිනකම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව අප මත මුදා හැරුණා. උපයාගත් ආකාරය හෙලිකර නොහැකි මූල්‍ය ප්‍රතිපාදන මගින් CSN නාලිකාව ආරම්භ කිරීම සහ එම නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදා ගැනීම ඇතුළු චෝදනාවලට අදාළ මෙම නඩුව කඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙරුණේ අද පෙරවරුවේදී හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුද අධිකරණ භූමියට පැමිණ සිටියා. කඩවිල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේ යෝෂිත රාජපක්ෂ රොහාන් වැලිවිට නිශාන්ත රණතුංග ඇතුළු සැකකරුවන් ලබන 24 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. සුමාන දෙකක් අධ්‍යක්ෂක ධූරයේ දරපු සමහර අධ්‍යක්ෂවරු මේ නඩුවේ සැකකාර වෙලා ඉන්නවා. අවුරුදු ගණන් අධ්‍යක්ෂකවරු හැටියට තීන්දුව తీරන ගත්ත සමහර අධ්‍යක්ෂකවරු කිසිම ගැටලුවක් නැතුව අද සාමාන්‍ය ජීවිත ගත කරමින් ඉන්නවා. එහෙම නීතියේ කියන කාට වෙනස් වෙන්න බෑ. මහයි කෝට් එකේ බේල් ඇප්ලිකේෂන් එක සනුදා තීන්දුව දෙන නියමිතයි. සඳහනකම් ඉඳලා බලමු. නම රාජපක්ෂ මන්ත්‍රීවරයාට එළවෙන චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. කලින් නම් මාධ්‍යෙන් වාර්තා කරේ මිනිමරුමක් ගැන. මේක ඊයේ වෙනකොට මුදල් විසඳු කිරීමකට මාරු වෙලා ඒකත් නිකන් රණ වික්‍රමසිංහ මහත්තයාගේ බදු ප්‍රතිපත්ති වගේ තමයි. එක එක කාලෙට මාරු වෙනවා. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණයට දිවිනගම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 26කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනගම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.කේ. රණවක යන අයට එරෙහි නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබුවා. එදී අධිකරණය නියෝග කළේ ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර රැප දෙකක් මත මුදාහරින ලෙසයි. විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරිය නඩුවේ සාක්ෂිකරුවන්ට සැකකරුවන් යම් ආකාරයකින් බලපෑම් කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවද දැඩි ලෙස අවවාද කළා. මේ අතර අලිපැටවකු නීති විරෝධී ලෙස ළඟතබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරනු පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද මහර බන්ධනාගාරයට පැමිණියා. බඩු මිල ගැන, බත් එක ගැන, එමණක්න් වැඩි කරපු බතු ගැන මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒවා අමතක කරන මේ වගේ ධර්මදේශක වහන්සේ ළමක් එකපාර ධම්මයක් උඩ ගත්තම ජනතාව කතා කරන්නේ මේ ප්‍රශ්නේ ගැන. රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක ජනතාව මත පැටවීම වෙනුවට එම තත්වයට වගකීම් වෙත පැටවිය යුතු බව නව සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා බිලියන 10000ක ප්‍රමාණයේ ණයක් තියෙනවා කියලා දැනට හොයාගෙන ඉන්න තවත් හොයාගන්න අපහසු තැන් තැන් වල තියෙන ණය වැල බලන්න වෙලා තියෙනවා ඉස්සෙල්ලා බජට් එක හදනකොට තියෙච්ච ණය ප්‍රමාණය නෙවෙයි දැන් අද වෙනකොට මේකෙන් ගොඩෙන්ඩ අපි උඟක් දෙනේ දුක් විඳින වෙනවා කියලා තමයි අගමැතිතුමා අපි අහන අපි මොකට දුක් විඳින් අපි ඒ කාලේ දුක් විඳ අපි බොහොම අමාරුවෙන් ජීවිත බේරගෙන හිටියේ අපිට දුක් විඳින්න බෑ ඒ දුක් දීපු මිනිස්සුන්ගෙන් ගන්නද මෙතර ජනතා සේවක පක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ ආණ්ඩුව කියන එකක් භාණ්ඩාගාරයේ හිස් ලොකු නාරුලියක් තියෙනවා. මේව නොදැනන මේ බලයට ආවේ. එහෙම තියාගෙන තමයි යෝජනා කරේ රැකියා දස ලක්ෂයක්. නිවාස 5 ලක්ෂයක්. කොලේට නම් ලියන්න පුළුවන් වචනයට කියන්න පුළුවන් හංගපු ණය ප්‍රමාණයක් ගැන තියෙනයි. ඒක ඉතින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තියනවා නම් ඒකත් දැනගන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුවේ හිටපු අය ඔය සීල් දෙනාම. පාර්ලිමේන්තුව දකින්නේ उत्तर जनता